අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. ආණ්ඩුවට දෛනික වේතන් උපයා ගැනීම වෙනුවෙන් දිගටම මුදල් මුද්‍රණය කරන්න පටන් ගත්තා. සතිපතා සෑම සිකුරාදාම බිලියන ගණන් මුදල් අච්චු ගන්න පටන් ගත්තා. මේ වන විට ආර්ථික විශේෂඥ විසින් ඉදිරිපත් කළ තිබෙනවා ට්‍රිලියන 1මාරක් ඉක්මවන අධික මුදල් ප්‍රමාණයක් අච්චුගස ඇති බව. අද සිට 20 ඉක්මවන ලද උද්දමනයකට අපේ රට මුහුණ දී තිබෙනවා. ජාත්‍යන්තර ආර්ථික සංවිධානය විසින් අනතුරු අඟවා තිබෙනවා ඉදිරි මාස 6 ඇතුළත අපේ රටේ උද්දමනය 56% දක්වා ලෝකයේ රටවල් අතර 6 වෙනි ස්ථානයේ හොබවන උද්දමනය සහිත රටක් ඇතිවීවි කියන අනතුරු අඟවා තිබෙනවා. ඒ වුන් ගනු ලැබූ ආර්ථික ප්‍රතිපත්ති තාමත් වැරදි අසාර්ථක තීන්දුව తీරනවල ප්‍රතිඵල. ඒ වගේම අපි කවුරුත් දන්නවා 203 ඩොලරේ કૃතිම රඳවා ගන්න උත්සාහ කරා. මෙම ඩොලරේ රුපියල් 200 සීමාවේ රඳවා ගැනීම සඳහා මහ බැංකුව සතුව තිබුණු විදේශ සංචිත ඩොලර් බිලියන 5 මාර්ගට අධික ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරා. ඒ හේතු කොටගෙනම අපේ රටේ ප්‍රධානතම තනි ඒකකයකට ඩොලර් රුපියන ප්‍රධාන මාවතුණු විදේශ සංක්‍රාම කඩාවැටෙන්න පටන් ගත්තා. ඒ නිසා ජාතික ජන බලවේගයේ විදියට මෙම අර්බුදයෙන් ගොඩේම සඳහා නිශ්චිත සැලැස්මක් අපි ඉදිරිපත් කරනවා. පළමු එක ජනාධිපතිවරයා මෙම ධූරයෙන් අයින් වෙන්න. දෙක මෙම පාලනය අයින් වෙන්න. තුන ජනතාවට අලුතෙන් අවස්ථාවක් ලබා දෙන්න. හතර ජනතාවට සහන ලබා දෙන්න. අන්නේ සඳහා අවශ්‍ය වෙන අන්තර්කාලන පාලනයක් ගොඩනගන්න. මේ පාලනයේ සංවිතී, මේ පාලනයේ හැඩරු අපි ඕනතරම් සාකච්ඡා කරන්න සූදානම්. අපි හිතනවා මේ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් කරා එවැනි අන්තර්කාලන අවස්ථාවක් ගොඩනැගීම සඳහා අපි පක්ෂපාතී එය කළ යුතුයි. නමුත් ආණ්ඩුව කොතන දින්නේ? ආණ්ඩුව නිශ්චිත වශයෙන්ම තීරණය කරන් තිබෙනවා මේ ජනාධිපතිවරයා ඉවත් නොවන බව. මූලික සටන් පාඨවලට කිසිසේත්ම ඇහුම් කන් දෙන්න මෙම ආණ්ඩුව සූදානම් නොමැති බව. ඒ නිසා තවත් මේ ආණ්ඩුවට එරෙහිව තිබෙන උද්ඝෝෂණ තීව්‍ර කළ යුතුයි. සාධාරණයිති තමයි තවත් උද්ඝෝෂණ විරෝධතා තීව්‍ර කරන එක. ඒ සඳහා ජාතික ජන බලවේගයේ සහාය ලබා දෙන්න, ජාතික ජන බලවේගය ලෙස වෙනම උද්ඝෝෂණ මාලාවන් කරන්නත් අපි ලෑස්තියි.